මෙය ලංකාවට පමණක් සීමා වුණු දෙයක් නෙමෙයි මුළු ලෝකෙටම අධික උෂ්ණත්වයක් සහිත කාලයක්. ඒ 1880 සිට මේ දක්වා කාලය තුල වැඩිම උෂ්ණත්වය තියෙන අවුරුදු 4 ලෝකෙටම 2016 2017 2018 සහ දැන් 2019 යත් ඇවිදලා. මේ අධික උෂ්ණත්වය හෘද වස්තුවට බලපානවා. අපේ හෘද වස්තුව හැදිලා තියෙන්නේ සෙන්ටිරිඩන්ස්ක 40. පැන්නට පස්සේ ඒකට දරා ගන්න අමාරුයි. සෙන්ටිරිඩන්ස්ක 42 ඉක්ම වූ ගමන් මරණයට පවා පත් වෙන අවස්ථා තියෙනවා. වීර්ය වගේ ක්‍රියා කරන්න නැතුව මේ අධික උෂ්ණත්වය වෙලාවේදී විශේෂ ක්‍රියාමාර්ග ටිකක් ගන්න වෙනවා. තද අවුවට නිරාවරණය වෙන්න එපා. වැඩිපුර වතුර පානය කරන්න, සිසිල් වතුර, තෙත තුවායක් වගේ දෙයක් කරට දා ගන්න පුළුවන්. ගෙවල් දොරවල් වල නම් දවල් කාලයේදී දොරවල් වහලා තියලා තිර වහලා තියෙන තරමට හොඳයි. රාත්‍රී කාලෙදී විවෘත කරන්න ඕනේ. මම ඇඟට මහන්සියක් දැනෙනවා, ඇස් ලොකු වෙනවා, කෙඬ පෙරලීම් වගේ ඇති වෙනවා. මේවා දැනෙනවා නම් ඒක දැනගන්න මේ අධික උෂ්ණත්වයේ ලක්ෂණයි කියලා. අධික උෂ්ණත්ව තත්ත්වය වැඩිම බලපාන්නේ කුඩා දරුවන්ට සහ ඒ වගේම සුරතල් සතුන්ට. ජාත්‍යන්තරව කරලා තියෙන ඉල්ලීමක් තියෙනවා මේ සුරතල් සතුන් සහ කුඩා ළමයි වාහන ඇතුලේ තනි කරලා දාලා යන්න එපා කියලා මේ කාලය තුල. දැන් මේ තත්ත්වය අපේ ලංකාවට මැයි මාසයේ පමණ වෙනතෙක් බලපානවා.